තෙරුවන් සරණයි ඔගොල්ලෝ හැම දෙනාටම. අද මට හිතුණා තේරවාදී බුද්ධ ධර්මය ගැන කතා කරන්න වෙනුවට මේ ලෝක ධර්මය ගැන කතා කරන්න. මේ විශ්වයේ පවතිනා වූ එක්තරා ධර්මතාවයක් තියෙනවා. ඒ ධර්මතාවය ගැන කතා කරන්න කියලා. ඒකට මම යොදාගන්නේ ඊයේ අර අනතුරකින් මියගිය මේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහත්මයාගේ ඒ මරණය පිළිබඳව මේකට ඒකට යොදාගෙන අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න. එතුමා එක්තරා පාර්ශවයකට හොඳ කෙනෙක් වෙන්න පුළුවන්. තවත් පාර්ශවයකට නරක කෙනෙක් වෙන්න පුළුවන්. අපි හැමෝම එහෙමනේ. අපේ හොඳ පැත්ත සමහර අයට හොඳයි. අපේ අපි කොච්චර හොඳයි කියලා හිතුවත් සමහරක් අයට අපිව නරකයි. ඉතින් ඒ වගේ තත්ත්වයක් ඇති. ඉතින් ඒ හින්දා නමුත් එතුමත් මිනිස්සෙක්. ඉතින් මම කල්පනා කරේ මේ උතුම් මිනිස් භවයක් ලැබලා ඒ මිනිස් භවයේ තුලදී කරගන්න තියෙන ලොකු දෙයක් කරගන්න තිබුණා. ඒ දෙයට සමහරට එතුමා බෞද්ධ නොවෙන්න පුළුවන්. නමුත් ඒ අපි මිනිසෙක් වෙලා ඉපදෙන්නෙම පෙර භවයේ කරපු පින් කුසල් හේතු කරගෙන මේ භවයේ කොහොමෙන් හරි මේ උතුම් නිර්වාණය ප්‍රඥාව අවදි කරගෙන උතුම් නිර්වාණය හෝ සෝතාපන්න ඵලයවත් ලබා ගන්න පුළුවන් තත්ත්වයකට වැඩ කරගන්න කියලා. නමුත් ඉතින් එතුමන් ඒ පැත්තට නෙමෙයි ගියේ. ලෝකේ පැත්තේ ගොඩක් දේවල් හොයාගෙන එතුමා සාර්ථක වෙන්න ඇති. ඉතින් ඒ සාර්ථකත්වය එතුමන්ගේ ඒ අවසාන ගමනත් සමගම එතනින් ඉවර වුණා. ඉතින් දැන් එතුමා තමන් කරගත්තු දෙයක් අරමුණු වෙලා මරණාසන්න මොහොතේදී පිනක් හෝ අකුසලයක් හෝ යමක් අවබෝධ මේ අරමුණු වෙලා එතුමන් ඒ මොහොතේම අලුත් භවයකට අනිවාර්යයෙන්ම ගියා. අපි මොනවා කිව්වත් සමහරවිට කුසලක් පිනක් අරමුණු වෙලා දිව්‍ය ලෝකයකට යන්න ගියාද දන්නේ නැහැ. එහෙම නැත්නම් කරපු අකුසලයක් මතක් වෙලා සතර අපායට ගියාද කියලා දන්නේ නැහැ. ඉතින් මනුෂ්‍ය භවයකට ගියාද දන්නේ නැහැ. වෙන පිනක් මතක් වෙලා අරමුණු වෙලා ඉතින් කොහේ ගියත් නමුත් පෘථග්ජන භාවය එතුමා සිඳගත්තේ නැති නිසා බොහෝ දුරට සුගතියකට වඩා දුගතියකට යන ප්‍රවණතාවය වැඩි. අපි මැරෙන හැමෝගෙම 99%ක්ම දුගතියට යන්න තියෙන ස්ථාවරය තමයි පිටලා තියෙන. ඉතින් ඒක සුභාධර්මයේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක අපි මේ ලෝකේ මිනිස්සෙක් වෙලා ජීවත් වෙන කාල සීමාවේදී අපි කරගන්න පින්පව් කුසල් අකුසල් අනුව තමයි එතන තීරණය වෙන්නේ. ඉතින් ඒකයි මේක අපිට දැන් එතුමන් ප්‍රමාද වුණා. එතුමන්ට කරන්න දෙයක් නෑ දැන්. ඉතින් නමුත් මේක අපි ජීවත් වෙලා ඉන්න අපි පාඩමකට ගන්න ඕන. පාඩමකට අරගෙන කවදාවත් හිතන්න නරකයි. මම තමයි බලවතා, මම තමයි జగතා, මට වඩා කෙනෙක් නෑ, මම තමයි මේ විදිහ තත්ත්වයක කෙනෙක් කියලා මාන්නෙන් ලොකු මනසක් හදාගෙන එහෙම හිටියට වැඩක් නෑ. මොකද අපි ලෝකේ අනන්ත අප්‍රමාණ අසාධාරණකම් කරපුවා. අපි සැප විඳින වෙලාවේදී අර ඒකේ විපාකය ඇවිල්ලා අපිව ගෙනියනවා, එතනින් ඇදලා දානවා. දැන් මේ වුණෙත් එහෙම දෙයක් තමයි. බොහොම පින් කරලා මනුෂ්‍ය භවයක් හොඳ මනුෂ්‍ය භවයක් ලැබුවා. නමුත් පෙර කරපු අකුසලයක විපාකයක් ඇවිදිලා ඒ සැප විඳගෙන ඉන්න මනුෂ්‍යත්වයෙන් ඇදලා පැත්තකට දැම්මා. ඉතින් දාපු තැන කොතනද කියලා අපිට හිතන්න බෑ. ඒක සුභාධර්මයේ වැඩක්. ඒක නමුත් අපේ ලෞකික පැත්තෙන් බලනකොට ජනාධිපතිවරු, අගමැතිවරු, එයාට ලොකු අපේ මිනිස්සු එහෙම එතුමාට බොහොම හොඳ තැනක් දුන්නා. නමුත් අවසානයේදී මොකද්ද වුනේ? සුභාධර්මයට කවදාවත් අබමල් රේණුවක අංශු මාත්‍රයක වැරදීමක් වෙන්නේ නැහැ. ඉතින් ඒක අපි තේරුම් ගන්න ඕනේ. මේ ජීවිත වල ඉන්නකම් කාටවත් කරදරයක් නොකර තමන් හරි හම්බු කරගන්න දේවල් වලින් තමන්ගේ මේ ජීවිතය අපි අවිද්‍යාව නිසා මේ ජීවිතයක් අපිට ලැබිලානේ තියෙන්නේ. මනුෂ්‍ය භවය, ඒ ලැබිච්ච මනුෂ්‍ය භවය හොඳට ගත කරගෙන කාටවත් උදව්වක් කරගෙන කාටවත් අසාධාරණයක් නොකර හොඳින් ඉඳලා
ඒ කාල සීමාව කොහොම වේද කියන්න බෑ. ඒකත් කර්ම ශක්තියේ තියෙන සුභාධර්මයේ තියෙන තීරණයක්. ඒ තීරණයට අනුව අපට යන්න වෙන බව හොඳට මතක තියාගන්න ඕන. එතුමා ජීවිතයටවත් හිතන්න නැතු ඇති මේ වගේ කාලෙකදී කවදාවත් මට මේ ගමන යන්න වෙයි කියලා. නමුත් ඕගොල්ලෝ හැම කෙනාම හිතන්න මේ මොහොතක් මේ හුස්මක් අරගෙන හුස්මක් පල්ලෙහාට හෙලන්න තරම් අපට වාසනාවක් තියෙනවා නම් ඒක ලොකු වාසනාවක්. මොකද බත් කටක් කන්න තරම් වරුවක් යන්න තරම් අපිට ජීවත් වෙන්න පුළුවන් කමක් ලැබුණා නම් ඒක මහා ලොකු වාසනාවක්. ඉතින් එහෙමවත් බැරි තත්ත්වයක එහෙමවත් ෂුවර් කරන්න බැරි තත්ත්වයක තමයි අපේ මේ ජීවිතේ අපි මේ මහා ලොකුවට ලොකු දේවල් ඔළුවේ තියාගෙන අපි ගෙනියන්නේ. අපිට වරදින්නේ අපි තමයි ලොකුම අය අපිට වඩා කෙනෙක් නැහැ. අපි මේ විදිහේ ජීවත් වෙලා මෙච්චර කාලයක් ජීවත් වෙලා මැරිලා යන්නේ අවයසට ගිහිල්ලා ඒ විදිහේ පිනක් දහමක් කරලා. එහෙම වෙන්න පුළුවන් සමාහට හිතන්නත් ඇති තමයි අවසාන කාලෙදී පිනක් දහමක් කරගන්නවා මේ ටිකේ කරගන්න ඕන ටික. ඒක ওই ටික සප විඳලා ඒ ටික කරගෙන. නමුත් බලන්න ඒ ටිකට සෝභාධර්මයේ ඉඩ දුන්නේ නැහනේ. සෝභාධර්මයේ කිව්වා හරි දැන් එතනින් ඔයා කරපු මේවක මෙන්න ඔයාට කියලා ඒ අවස්ථාවේදී කොහොම හරි ඒ දේ සිද්ධ වුණා. ඉතින් ඒක තමයි මේක හොඳ පාඩමක් ගන්න ඕගොල්ලෝ ජීවත් වෙලා ඉන්න ඕගොල්ලෝ අපි. ඉතින් අපිට කරන්න තියෙන දේ තමයි මේක පාඩමට අරගෙන මේ මොහොතේ ඊළඟ මොහොතේ ෂොට් එක අපේ. ඊළඟ මොහොතේ සුභාධර්මයේ ෂොට් එක දෙන්නේ අපිට. කියන සුභ තියෙන කියන අදහසින් යුතුව නිතරම ජීවත් වෙන්න. කාගේවත් දේවල් කඩා වඩාගෙන කාටවත් අසාධාරණ කරලා කාගේවත් දේවල් මේ අසාධාරණෙන් අරගෙන තමන්ගේ කරගෙන එහෙම කරන්න තරම් වටින ජීවිතයක් අපිට නෑ. නිකම් මේ පෙන බිඹුලක් වගේ පෙන බිඹුල පටන් හේතු වලින් පටන් අරගෙන ඉවරලා ඒක සුළු මොහොතක් තිබිලා මේ බිඳිලා යනවා වගේ ජීවිතයක් තමයි අපිට. සමහර කෙනෙකුට ඒක අවුරුදු 60 70 80 100 වෙනකන් ඉන්නත් පුළුවන්කම තියෙනවා. නමුත් බොහෝ අයට තියෙන්නේ අර ඔය අවදානම තියෙනවා. ඒ අවදානම තියෙන බව දැනගෙන ඕගොල්ලෝ මේ ජීවිතෙන් ප්‍රයෝජනය ගන්න පුළුවන් තැනට කරගෙන හැමදෑම සල්ලි හම්බ කරගෙන හැමදෑම තානාන්තර තත්ත්ව තානාන්තරම මැත්තේම නැහින්නේ නැතුව මේ ජීවිතේට අර්ථයක් කරගන්න නොමල මිනිහෙක් බවට පත් වෙනද මරුණත් රහතන් වහන්සේ නමක් අපවත් උනත් මරණය ජයගත්ත කෙනෙක්නේ. ඉතින් නමුත් පෘථග්ජන කියලා මැරි උපදින මහා දුක්වලට යන තත්ත්වයක් තියෙන්නේ. ඉතින් ඒ හින්දා අපි එතුමන් ඉතින් කරගත්තේ නැති වුණත් අපි එතුමන්ට ඉතින් ස්වර්ගයක් හරේ නිවනක් හරේ ප්‍රාර්ථනා කරගමු. නමුත් ඒව කරගන්න ඕන ඉන්දැද්දි. ඒක මැරිච්චන් පස්සේ යන එකක් නෙමෙයි. මැරිච්චන් පස්සේ යන්නේ තමන් හදාගත්තු ගතියට අනුව තැනක් අපට සුභාධර්මයේ මවල දෙනවා. මනුෂ්‍ය භවයක් නම් මනුෂ්‍ය මේ සූක්ෂම කයක් මවල දෙනවා. අකුසලයක් නම් ඒ අකුසලයේ හැටියට සතර අපායේ කොහේ හරි තැනක මහා නිරේ වෙන්න පුළුවන්, මහා අනිත් සුපත් නරකවල වෙන්න පුළුවන්, තිරිසන් අපායේ වෙන්න පුළුවන්, പ്രേත යක්ෂ තැන්වල වෙන්න පුළුවන්. ඒ ඒකට සුදුසු විදියට අපිට ඒක හදලා දෙනවා. ඉතින් ඒක ඒ හින්දා කවදාවත් හිතන්න එපා මම මගේ වැඩ කරගන්නවා මට ඕන විදිහට තමයි මම මේක මේව කරගන්නේ කියලා කිව්වට අපි හැමෝම සුභාධර්මයට යටයි. අපි කියේපු කරපු පෙර පිං පව් ඒවල විපාක වලට යටයි. කොච්චර කොහේ හිටියත් මහා ආරක්ෂාවක් දාගෙන හිටියත් මැරෙන්න තියෙන කෙනාව ගලවගන්න කිසිම කෙනෙකුට හැකියාවක් නැහැ. මුළු තියෙන ලෝකේ තියෙන නවීනම ආරක්ෂාවක් දාගෙන හිටියත් යම් කිසි පුද්ගලයෙකුට සෝභාධර්මයේ කිව්වත් හරි දැන් ඔතනින් ඉවරයි, ඔයාට දුන්න චාන්ස් එක ඉවරයි, රයිට් කියපු ගමන් එතනින් විසි කරලා දාන තැනටපත් වෙනවා. ඉතින් ඒකට අපි යටත් වෙලා ඉන්න බව විතරක් මතක තියාගෙන පුළුවන් තරම් ඉන්න ටිකේ මිනිස්සුන්ට උදව්වක් කරගෙන අනිත් අයට අපි කාටවත් නැමේ නරක අදහසක් එන විදිහට කේන්තියක් එන විදිහට මේ වෛරයක් එන විදිහට ජීවත් වෙන්නේ නැතුව හැමෝගෙම හිත පහ මෛත්‍රියෙන් යුතුව හැමෝටම සලකගෙන ඉන්න බලමු. නමුත් සමහරක් අයට කොච්චර මෛත්‍රියෙන් හිට තථාගතයන් වහන්සේටත් කොච්චර මහා මෛත්‍රිය තිබුණත් මහා කරුණාව තිබුණත්
වැඩ මේ කියන්නේ මේ අසාධාරණ විදිහට නරක විදිහට සලකන්න ඕන තරම් අය හිටියානේ. ඉතින් ඒක ඒත් ඒ ඒකිනුත් කියනවනේ එදත් කියනවනේ මට මෙහෙම මේ මේ මේවා උනේ මට මේ පෙර කරපු කර්මයක් කර්ම මේ 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 කර්මේ පරිසම් දීපු තමයි මේක උනේ මේ මේ කරපු කර්මේ පරිසම් දීලා තමයි මේක උනේ කියලා තථාගතයන් වහන්සේ දේශනා. ඉතින් ඒක ඉච්චර ලස්සන්ට කියලා දීලා තියෙද්දිත් අපට තේරෙන්නේ නැත්තේ අපේ තියෙන ඒ මේ අවිද්‍යාව තණ්හාව ඒ වගේ කරුණු නිසා. ඉතින් ඒ හින්දා ඔයගොල්ලෝ මේක පාඩමකට ගන්න එතුමන් මේ ගමන යන්න කියලා එතුමන් හිතුවෙත් නෑ අපි හිතුවෙත් නෑ අපි කවදාකවත් ප්‍රාර්ථනා කරන්නේ නෑ ඔය මොන්න කෙනෙකුට වුණත් මහින්දලාට රනිල්ලාට ඔය කිසි කෙනෙකුටවත් අපි කවදාකවත් ප්‍රාර්ථනා කරන්නේ නෑ හැඳි ගෑවිලා පල්ලයන් තොපි මැරිලා පල්ලයන් කියලා අපේ අදහස තිය ආර්යයන් හැටියට අපේ අදහස තියෙන්නේ මේ මිනිස්සු මැරෙන්න ඉස්සෙල්ලා සෝතාපන්න බලයටවත් පත් වෙලා අඩුතරම් මගටවත් පත් වෙලා මැරෙන්න ඉතින් අපේ කර්ම ශක්තිය අනුව තමයි අපි මේ දුක් විඳින්නේ ඒක ඒගොල්ලන්ට කරන්න දෙයක්වත් නෑ අපි කරගත්තු මං ක්‍රමයක් එක්තරා දෙයක් දන්නවා ඒක මං කියන්නේ නැත්තේ වැඩක් නැති හින්දා මේ අපිට මේ 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 தත්ත්වේ වෙලා තියෙන්නේ මොකද කියන එක ගැන ඉතින් ඒ නමුත් ඉතින් අපි අපිම කරගත්තු දේවල් වල විපාක තමයි අද අපි කණ්ඩ නැහැ ඉන්න තැනක් නැහැ හරියකට සැප විඳින්න නැහැ අවුරුදු දැන් අපි 50-60ක් ගියා නම් ඒ අවුරුදු 50-60ම අපි දුක් විඳ දුකම තමයි විඳේ ඒවට අපිම කරගත්තු හේතු මිසක්ක මහින්දලා හෝ රනිල්ලා හෝ ඒ ඒගොල්ලෝ එක්තරා බලපෑමක් ඒකට වුණා විතරයි. ඉතින් ඒ බලපෑම වලින් ඒගොල්ලෝ දුගතියට යන්න පුළුවන්. නමුත් ඉතින් මේක ගනුදෙනුවක් යන තැනක් හැටියට මතක තියාගන්න ඕගොල්ලෝ හැමෝම. එහෙම තියාගෙන පුළුවන් තරම් මේ ජීවිතයේ පරම සත්‍ය අවබෝධ කරගන්න උත්සාහයක් ගන්න. මේකට මුස්ලිම් සිංහල දෙමළ මේ එහෙම කියලා එකක් නැහැ. මේ ඇත්ත ලෝකයේ ඇත්ත தත්ත්ව තීරුම් අරගෙන මේ ලෝකෙට තියෙන චන්ද්‍රාගය අඩු කරගෙන නිවිච්ච කෙනෙක් හැටියට ටික 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 නිමි නිමි යන්න පටන් ගන්න අදුතරමේ සෝතාපන්න මගටවත් පත් වෙන්න පුළුවන් ඒක මුස්ලිම් කෙනෙකුටත් කරන්න පුළුවන් ඒ හින්දා හැමෝම කල්පනා කරගන්න මෙතුමාගේ ඒ මරණය අපි හැමෝටම නොසිතපු වෙලාවකට ලස්සනට ඉන්න වෙලාවකට ගාන්න අපට ඇවිල් අපේ අපට ඇවිල්ලා අපි වැදලා දාන්න පුළුවන් මහා දුකකට ඒක තේරුම් ගන්න මේකෙන් හරි තේරුම් අරගෙන මේක අපට ගලපලා බලන්න මේම මට මෙහෙම වෙන්න බැයිද මෙයාට මේ වුණාන මේ මං මගේකට එහෙම වෙන්න බැයිද කියන එක තේරුම් අරගෙන නිතරම කුසලයට නැවෙන්න නිරන්තරයෙන් කියන්නේ සිහිල් ගන්න එහෙම කියලා කියනෝ නෙමෙයි නිරන්තරයෙන් ආර්ය සීලේ පිහිටන් නිතරම හිත සිසිල් කරගෙන ජීවත් වෙන්න බලන්න ගින්න මා ලෝකයේ තියෙන කියන ගින්නෙන් ටික ටික නිවි නිවි චන්ද්‍රාගයෙන් ටික ටික නිවි අවිද්‍යාවෙන් ටික ටික ගෙව ගෙවලා මේ ලෝකේ ශුද්ධාත්ම භාවයට පත් වෙන්න තමන්ගේ හිත පත් කරගන්න කියලා මම මේ කහන හැමෝගෙම ඉල්ලනවා. ඉතින් ඒ හින්දා මේක ඊළඟ මොහොතේ අපිට වෙයි කියලා කල්පනා කරලා අපි ඒ අවස්ථාවකදී දුගතියකට යන්නේ නැති වෙන විදිහට වැඩපිළිවෙලක් හදාගෙන ඒ විදිහේ ගතියක් අපි නිරන්තරයෙන් අපේ තුල තියාගන්න කියලා මම හැමෝගෙම ඉල්ලනවා. තෙරුවන් සරණයි. ඕගොල්ලෝ හැමදෙනාටම මේ ජීවිතයේදීම නිවන් දකින්න උත්සාහයක් ගන්නවා.